विधायक श्रेणी सह समांतर श्रेणी वलट आयात समांतर सेवा वलट आयात विधायक निलंधारी की एकाबद्ध कमिटी विसिन संविधान ने कल दिए ना दीप व्याप्त पूर्ति समिति क्रियामार्ग तोटा मेरठे इन विधायक श्रेणी डर आयात एक राज्य से भी यह लम्बट में इन निलंधारी तीस पास दिन तीस पंद्रह का वाकी आसान फिर सा किन्नो आ तीस पंद्रह हैं विशिष्ट हाथ का आसान फिर सा वाइद्य राज्य वैद्यारी के संघ भी सामान्य विधायक निर्धारी एकाबद्ध कमिटी नियोजन इकलम खंडाय वैडिम संख्या नियोजन धरा राज्य वैद्यारी संघ में वैद्यु अटती कल्पना कला विशेष दिघटम विधायक निर्धारण एकाबद्ध कमिटी नियोजन कला नियोजने लबल दुना साक्षा सहभागिना यगेम ఏకాబద్ధ సటన్ వలది విరోధతా వలది అపే సహయోగి లబను ఏ అనువ విధాయక నిలధారి ఏకాబద్ధ కమిటువ మే వెనకొడ తీర్ణే కల్ల తీనో హెట దినే తుల ఏఐగే పూర్తి ప్రయామార్గ్యక్ అనుగమనే కర ఏ సంబంధే రాజ్య వైద్యారిక సంఘ వీధిట అపి గన్న పియవర అపే మతే మొకద్ద కియన ఇక మాధ్యట హెడి కరన్న ఇదిరియేది రాజ్య వైద్యారిక సంఘమే මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන එක මාධ්‍ය දැනුවත් කරන්න. ତେଣୁ මේ ප්‍රශ්නය අදයිය ප්‍රශ්නයක් නෙමේ කාලයක් තිස්සේ දැනටත් පොඩු දුවමින් තියෙන ප්‍රශ්නයක්. පහුගිය මාස ගණනාව තුල විටින් විට අවස්ථා ගණනාවකදී විවිධ විරෝධතා දක්වලා රටේම නියෝජනය කරන මේ විධායක නිලධාරීන් කොළඹට ගිහල්ලා නියෝජ්‍ය සමුළු පවත්වලා තමන්ගේ විරෝධය එහෙම නැත්නම් තමන්ගේ මේ සම්බන්ධයෙන් තියෙන අදහස් මොනවාද කියන එක බලධාරීන්ට මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. සාකච්ඡාවට ගණනාවක් පැවැත්තුවා, ජනාධිපතිතුමත් එක්ක පැවැත්තුවා, අගමැතිතුමත් එක්ක පැවැත්තුවා, වැටුප් කොමිෂන් සභාවත් එක්ක පැවැත්තුවා, බලධාරීන් එක්ක පැවැත්තුවා. නමුත් තව වෙනකම් මේ ප්‍රශ්න එකකටවත් අවසන් විසඳුමක් රජයේ පැත්තෙන් ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය දියත් කරන්න. ඒක ජනාධිපතිතුමා එක්තරා අවස්ථාවකදී මේ ඉදිරිපත් කරපු අදහස ඇලකිලට අරගෙන මේ රාජ්‍ය ආර්ශී පවතින වැටුප් විෂමතාවය මේ සමහර වැටුප් විෂමතාවයන් ඇත්තටම මේ රජයේ විසින්ම නිර්මාණය කරගත්ත විෂමතාවයක්. ජාතික වැටුප් ප්‍රතිපත්තියක් තියෙද්දි ජාතික වැටුප් කොමිෂන් සභාවක් තියෙද්දි ඒ සියල්ලටම පයින් ගහලා අත්නෝමතික විදියට වැඩ කරපු ඇමතිවරුන් පිරිස මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න සමහරුන්ගේ උත්සාහයන් නිසා තමයි මේ විෂමතාවයන් නිර්මාණය වෙලා තියෙන්නේ අද දවසේ. ජනාධිපතිතුමා පත් කරපු විශේෂ ජනාධිපති කමිටුව අධ්‍යයනය කළා මාස ගාණක් මේ සම්බන්ධයෙන් සාක්ෂි අරගෙන අවසානයේදී අවසන් වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා. ජනාධිපතිතුමාට අවසන් වාර්තාව ඉදිරිපත් කළා මේ වෙනකොට මාස දෙක තුනක් වෙන්න ලං වෙලා තියෙනවා. තාමත් ඒ අවසන් වාර්තාවට මොකද්ද අවසානයේදී කරන්න කියන එක සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් රට සිද්ධ කරන රටට කළා නැහැ. අපි ඉල්ලුව තොරතුරු දැනගැනීමේ පනතේ යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මොකද මේ මේ අවසන් වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ ඒ අනුව ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලුවා මේ වාර්තාවේ අඩුම ගන්න මොනවද තියෙන්නේ කියලාවා මේ රටේ ජනතාවට මේ රටේ රජයේ සේවකයන්ට දැනුම් දෙන්න දැනගන්න අපිට ඒක පිටපතක් දෙන්න කියලා ජනාධිපති ලේකම්වරයා දිගින් දිගටම තොරතුරු දැනගැනීමේ පනතේ විවිධ ප්‍රතිපාදන පාවිච්චි කරලා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා අඩුම ගානේ පිටපතක් දෙන එක දෙන්න බැහැ. මෙතන තොරතුරු වසන් කිරීමක් මේ සිද්ධ කරමු. එහෙමනම් අඩුම ගානේ මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරලා පෙන්නන්න ඕන. වාර්තාව එළියට දෙන්න බැහැ. නමුත් අවසානයේදී සිද්ධ වෙලා තියෙන්නේ මේ තොරතුරු වසන් කරනවට අමතරව මේ විදියට ජනාධිපතිතුමා පත් කරපු කමිටුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න තවත් කමිටුවක් අද මේ කමිටු වලින්ම යැපෙන්න තමයි මේ හදන්නේ. ඒක කමිටු දාලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන නම් දැන්ට දාලා තියෙන කමිටු සංඛ්‍යාව ඕනෝටතරා ප්‍රමාණවත්. දැන් අවසානයේදී ජනාධිපතිතුමා අපත් කරපු කමිටුවේ තියෙන නිර්දේශ ගැන සලකලා බලන්න නැවත ඇමති මණ්ඩල අනු කමිටු අපත් කරනවා. එසේ නැහැ යෝජනා කරනවා. ඒක අපිට පේන්න තියෙන දේ තමයි දිගින් දිගටම මේ ප්‍රශ්නේ විසඳනවා වෙනුවට කල්මරමින් ඉන්නවා අනු කල්මරමින් ඉන්නවා නම් ඇයි කල් මරන්නේ කියන එකවත් අඳුම ගානේ පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕන. ඒ මොකක්වත් නැතුව තොරතුරු වසන් කරමින් කල් මරමින් ඉන්නවා ප්‍රශ්න විසඳන්න.
අනිත් එක මේ ප්‍රශ්න කවුරුවක් හදපු ප්‍රශ්න නෙමෙයි ආණ්ඩුව විසින්ම හදවගත්ත සමහර ප්‍රශ්න ගණනාවක් තමයි අපි මේ කතා කරන්නේ. ඊ යනු මේ වෙනකොට විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රධාන ඉල්ලීම් හතරක් බලධාරීන්ට ඉදිරිපත් කළා තියෙනවා. පළවෙනි ඉල්ලීම තමයි මම අර මුලින් සඳහන් කරපු තෝරාගත්ත කාණ්ඩ වලට විතරයි. දැන් අපි දන්නවා මේ රටේ වැටු ප්‍රතිපත්තියක් තියෙනවා. 2006 ජාතික වැටු ප්‍රතිපත්තිය රජයේ වෛද්‍යාරින් සංගමයක් මුල් වෙලා බිහි කර ගන්න කම්ම මේ රටේ වැඩ වර්ජන ප්‍රැල්ලක් ක්‍රියාත්මක වුණා. 2002 2003 2004 අවුරුදුවල දිගින් දිගටම එක කණ්ඩායමක් වර්ජනය කරලා ඉල්ලින් දිනා ගන්නකොට තව කණ්ඩායමක් වර්ජනය කරනවා. මේ විදිහ වැඩ වර්ජන ප්‍රැල්ලක් නිර්මාණය වුණා. අවසානයේදී අපි මැදිහත් වෙලා ජාතික වැටු ප්‍රතිපත්ති එළි දැක්වුවට පස්සේ තමයි රට තුල වැටු කරගල රාජ්‍ය සේවයේ නිමා කරන්න පුළුවන්කම ලැබුණා. අවම කරන්න පුළුවන්කම ලැබුණා. අද නැවත ඒ වැටු ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ කටයුතු කිරීම හරහා නැවතත් වැටු පරගල රටතුල නිර්මාණය වෙලා තියෙනවා. නීති ශාස්ත්‍රයේ තෝරාගත් කාණ්ඩවලට ජාතික වැටු ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කළා දාන. වැටු කොමිසමේ නිර්දේශ වලට පහින් ගහලා තලත අතුපෝරල ඇමතිතුමියගේ කැබිනට් පත්‍රිකාව පාවිච්චි කරලා වැටු පිටිකර. ඒක තනිකරම ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම. දැන් අපිට පේන්න තියෙන දේ තමයි ප්‍රතිපත්ති හදන්නත් මේ අය විරුද්ධයි තියෙන ප්‍රතිපත්ති කඩලා බිඳලා දාලා සුළු විසුරු කළා දාලා තමයි ඉස්සරහට යන්නේ. ඒතකොට තමයි තමන්ගේයට සලක ගන්න පුළුවන් වෙන්නේ කියලා එයා හිතනවා. අපි මොකද දැක්කා මේක හොඳටම රාජ්‍ය සේනාවත් ඇමතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා විතර අපි විශේෂයෙන්ම මීට එක කාලෙකට ඉස්සෙල්ලා එතුමත් සමග සාකච්ඡා කරනකොට දිගටම කියපු දේ තමයි ඔය ප්‍රතිපත්ති වැඩන්නේ. වෛද්‍යවරුන්ට වැටුප් වැඩි වෙන්න ඕන නම් ඔය ජාතික වැටුප් ප්‍රතිපත්තියට පහින් ගහලා තමයි වැඩි කරන්න ඕනේ. ඒක අයින් කළා තමයි ඒකෙන් ගැලවිලා තමයි වැඩි කරගන්න. අපි දිගටම කිව්වා නෑ අපිට ඕන ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය තුල ඉඳගෙන අපිට සාධාරණ ගන්න අපිට වැඩි කරා. එහෙම නැතුව අපිට විශේෂ සැලකිලි අවශ්‍ය නැහැ. දිගින් දිගටම අපි මේ කාරණේ පැහැදිලි කරලා කිව්වේ. මොකද රාජ්‍ය සේනාරත් වගේ ඇමතිවරු දිගින් දිගටම උත්සාහ කළේ මෙන්න මේ වගේ ප්‍රතිපත්ති වලට පයින් ගාලා ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය තිස්න කරගන්න තමන්ට අවශ්‍ය කිරිස් බිලි බාගන්න. ඒකට රජයේ වෛද්‍යාරික සංවිධානයේ අපිට තිබ්බෙත් නැහැ. ඉදිරි ඉදිරි තියන්නෙත් නැහැ. එයා එහෙනම් තමයි අපි විධායක නිලධාරීන් සමග මෙතෙන් 100%ක්ම අනිත් සියලුම දෙනාත් සමග එකඟ වෙන්නේ මේ විදිහේ අක්‍රමවත් කැබිනට් පත්‍රිකා හරහා නීති ශාස්ත්‍රයේ මේ අයට සමහර වෙනත් සමාන්තර ශ්‍රේණිවල අයට මේ ඉහළදම වැටු පරිමාණය ඉතාම අසාධාරණයි. මේ හරහා බරපතල වැටු විෂමතාවයක් නිර්මාණය වෙලා තියෙනවා අනිකුත් විධායක නිලධාරී කාණ්ඩයක්. ඒ අනුව අපි ඉල්ලනවා වහාම ජාතික වැටු ප්‍රතිපත්තිය රැක ගන්න පරිදි අනිකුත් විධායක නිලධාරී කාණ්ඩ වලට මීට අනුරූපීව වැඩි විය යුතු වැටු පරිමාණයන් වහාම ප්‍රකාශයට පත් කළා ක්‍රියාත්මක කළේ. ඒක පළවෙනි ඉල්ලීම. ඊට අමතරව අපි දන්නවා 2016 අයවැය හරහා රාජ්‍ය සේවයට දක්ෂ උගත් හැකියාවන් තියෙන පිරිස් ආකර්ෂණය කරගන්න අවසානයේදී හොඳ රාජ්‍ය සේවයක් ජනතාවට ලබලා දෙන්න තිබිච්ච ප්‍රධානම ආකර්ෂණීය දේ තමයි විශ්‍රාමයට. මේ අය විශ්‍රාමයට අහෝසි කළා. 2016 අයවැය හරහා පවතින විශ්‍රාම වැටු ක්‍රමවේදය අහෝසි කළා. වෙනත් ක්‍රමවේදයක් යෝජනා කරනවා දායකත්ව විශ්‍රාම. අපි දායකත්ව විශ්‍රාම වැටු ක්‍රමයක. අපි එතෙන්දී පැහැදිලිව කිව්වා. දැනට වැන්දම අනද්දරුව අරමුදල හරහා අපි දායකත්වයක් ලබා දෙනවා විශ්‍රාම වැටුම. මම මොකද්ද මේ කියන්නේ දායකත්ව විශ්‍රාම වැටුම. තව වෙනකම් පැහැදිලි කිරීමක් නැහැ. නමුත් රාජ්‍ය සේවයට බැඳෙන සියලු දෙනාගේම පත්තිම් ලිප වල තියෙනවා විශ්‍රාම වැටුපට නැහැයි අදාළ නැහැයි කියන. ඒක මේක විතරම බරපතල තත්ත්වයක්. රාජ්‍ය සේවයේ දිය කරලා හැරීමේ උත්සාහයක්. ඒක මේක කාගේ උත්සාහයක්. ඒ නිසා අපි විධායක නිලධාරීන් වගේම රජයේ වෛද්‍යාරික සංග විතර දිගටම අවධාරණය කළා. වහාම නැවත ස්ථාපනය කළ යුතුයි පැවති විශ්‍රාම වැටුප ක්‍රමවේද. ඒ සඳහා අරන් තියෙන උත්සාහයන් වහාම හකුලා ගත යුතුයි වෙනස් කරන්න අරන් තියෙන උත්සාහය. ඒක දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණේ විදිහට අපි කිව්වා මේ අසාධාරණ බදු ප්‍රතිපත්ති රාජ්‍ය සේවකයන් බහුතරයක් දෙනාට විශේෂයෙන්ම වෘත්තීය වේදීන් විදිහට කටයුතු කරන වෘත්තීය වේදීන්ට ඉතාම අසාධාරණ විදිහ. ඒ අය තමන් වෘත්තීය වේදීන් කියන මානසිකත්වයෙන් ගැලවිලා තමන් බිස්නස් කරන අය වුණත් ව්‍යාපාරිකයෝ කියලා මානසිකව හිතන්න පුරුදු වෙන. ඒ සඳහා පෙළඹවීමක් ඇති කරන බදු ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා මේ වෙනකොට. ඒ සත් ක්‍රියාත්මක වීම තියෙනවා. මේ හරහා ඇත්තටම වෛද්‍යවරු අතර වෘත්තීය වේදීන් මේ බදු ක්‍රමය තුළ ව්‍යාපාරික මානසිකත්වයෙන් කටයුතු කිරීම හරහා නැවත වටයකින් අසරණ බවට පත් වෙන්නේ රෝගී ජනතාව. එනිසා අපි කිව්වා රෝගී ජනතාව සහ මහජනතාව අපහසුතාවයට පත් වෙන
රාජසේවයේ වෘත්තීයවේදී මානසිකත්වයෙන් ගලවන ඒ අය ව්‍යාපාරිකයන් විදිහට හිතන්න පළඹවන නැවත වටේකින් අවසානයේදී මහ ජනතාවට හානි කරන මේ බදු ප්‍රතිපත්තිය වහාම අකුලා ගත යුතුයි වහාම සංශෝධනය කළ යුතුයි කියන කාරණා. ඒක තුන්වෙනි කාරණා. හතරවෙනි කාරණේ විදිහට අපි කිව්වා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතුරු දේශපාලන අධිකාරිය තමන්ට ලැබෙන වරප්‍රසාද පුළුවන් තරම් කට භුක්ති විඳලා ඉවර කරනවා. ඒක හොඳම උදාහරණ තමයි මේ තීරුබදු රහිත වාහන මේ මන්ත්‍රීවරුන්ට ලැබෙන. ඒක තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලැබෙන්නේ නැහැ රාජසේවකයන්ට. රාජසේවකයන්ට ලැබෙන්නේ ඉතාම සීමිත තීරුබදු සහනයක් සහිත. උදාහරණ විදිහට ගෙන්වන ඒ අදාළ බද්දෙන් ගෙවන්න තියෙන බද්දෙන් 100ට පොඩි ගාණක් තමයි අඩු වෙන්නේ. ඒතර ඒ ප්‍රමාණයට සාපේක්ෂව ගෙන්වන්න පුළුවන් වාහන ප්‍රමාණයක් තියෙනවා. මොකද කළේ ආණ්ඩුව ගිය අවුරුදු ඔක්තෝබර් මාසේ කිසිම දැනුම් දීමකින් තොරව මේ වාහන බලපත්‍ර සඳහා වාහන ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කිරීම එහෙම නැත්නම් විවෘත කිරීම සඳහා තිබිච්ච අවස්ථාව වහාම නතර කරනවා. අපි බැලුවා දැන් මන්ත්‍රීවරුන්ටත් මේක බලපාන්න එපා ඒ වෙලාවට දෙනවා. බැලුවා අපි දැකපු දේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනයි බලපත්‍ර යටතේ වාහන 228ක්ම ගෙන්නන. 25ට 28ක් ගෙන්වීම කොහොමද කියලත් අපි හොයාගත්තා. මේක අද ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ජාතික ලැයිස්තුවෙන් එනවා අවුරුද්දක් ඉන්නවා ඒ අවුරුද්ද ඇතුළත පර්මිට් එකෙන් වාහනය ගෙනනවා වාහනය ගෙනනවා කියන්නේ ඇත්තටම පර්මිට් එක විකුණනවා රුපියල් කෝටි ගානකට කෝටි 3කට කෝටි 4කට ඒක විකුණලා ඉන්න එයා ඉල්ලාස් වෙනවා ඉල්ලාස් වුණාම ආයෙ කෙනෙක් ඇවිල්ලා දිරුම් දෙනවා එයාත් ඒ වැඩේම කරනවා එයාත් පර්මිට් එක අරගෙන ගෙදර යනවා තව කෙනෙක් එනවා හැම කෙනෙකුටම කෝටි 3ක 4ක මුදලක් අතට දීලා අයින් වෙලා ගෙදර යනවා මේ නිසා තමයි 225ක් ඉන්න තැන 228 දෙනෙක් වාහන ගෙනාවේ. මේකත් තමයි වෙළඳාමක් බවට පත් කරගන්න. ඒ සේරම ඉවර කළාට පස්සේ රජයේ සේවකයන්ට දීලා තිබිච්ච අර සීමිත තීරුබදු සහන වාහන බලපත්‍රය අත්තිටෝල දින එක ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි ඉල්ලනවා වහා මාස 6කට කියලා අත්තිටෙමු. දැන් මාස 6 ඉවරයි. ඒතර වහාම මේ දීලා තියෙන මේ දාලා තියෙන බාධා ඉවත් කළ යුතුයි. විශේෂයෙන්ම විස්වාම ලැබලා තියෙන රාජ්‍ය සේවකයෝ Tamanට මුළු අවුරුදු 30 35 40ක් රාජ්‍ය සේවයේ ඉඳලා කමුරුණ රාජ්‍ය සේවයට එයා විශ්වාම ආරගෙන ගියාට පස්සේ ලැබෙන එකම වරප්‍රසාදය තමයි මේ තීරුබදු සහන සහිත වාහන බලපත්‍රය විශ්වාමිකයන්ට. ඒකත් අද අහිමි කළා. එයාගේ මුළු අනාගතයම එයා සැලසුම් කළ තිබුණේ මේ බලපත්‍රය තුලින් ලැබෙන ආදායම. ඒක අද අහිමි වෙලා. මේක තවත් පරක්කු කරන්න බෑ. විශ්වාමිකයෝ තවත් වයසට යනවා. එයාගේ අවශ්‍යතාවයන් දවසින් දවස ඉටු කරගන්න බැරිව එයා ලත වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ අනිත් පිරිස අතේ පර්මිට් එක තියාගෙන බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ සියල්ල සැලකිල්ලට අරගෙන වහාම මේ තීරුබදු සහන සහිත වාහන බලපත්‍ර රාජ්‍ය සේවකයන්ට ලබා දීම සඳහා පියවර ගත යුතුයි කියන එක තමයි හතරවෙනි ඉල්ලීම. ඒක රජය වෛද්‍යාලින් සංගම මේ විදිහට මේ ඉල්ලීම් හතරම ඉතාම යුක්ති සහගත සාධාරණ ඉල්ලීම් විදිහට අපි දකිනවා. ඒ නිසා තමයි අද දවසේ රජය වෛද්‍යාලින් සංගම විදිහට අපි තීරණය කළේ මේ ඉල්ලීම් හතර සම්බන්ධයෙන් අපි පූර්ණ එකඟතාවය තියෙනවා ඒ නිසා මේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විදිහට ආරය යන සටන සඳහා අපි පූර්ණ සහයෝගය දෙන්න ඕනයි කියන කාරණා. මේක දීට එහා ගිහිල්ලා මේ සටන එහා ගිහිල්ලා අපි විශේෂයෙන්ම ජාතික වැටුප් කොමිෂන් සභාවට අපි යෝජනා කළා බලධාරීන්ට අපි යෝජනා කළා සමාජ සාධාරණයක් ත්වයක් සුරකින පරිදි කියන කාටවත් අසාධාරණයක් වෙන්න බෑ මේ හරහා රාජසේවී ඉහළ සිට පහළ දක්වා සියලු දෙනාටම සාධාරණ ඉෂ්ට වෙන දීමනා ප්‍රතිපත්තියක් රාජසේවී ගුණාත්මක භාවයක් වැඩි කරන පරිදි සකස් විය යුතුයි කියන කාරණා. මෙතෙන් ඉතාම පැහැදිලි කියන්න ඕන කාරණේ තමයි මේ දක්වා සකස් කරලා තියෙන මූලික වැටුප සම්බන්ධ ප්‍රතිපත්තියක් විතරයි. ඒක තමයි ජාතික වැටුප් ප්‍රතිපත්තිය. දීමනා ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි විවිධ අවස්ථාවල දීමනා සම්බන්ධය අරගලයි කරන්න සිද්ධ වෙලා. එතන දීමනා ප්‍රතිපත්තියක් තිබුණොත් දෙන්නේ විශේෂයෙන්ම හැමෝටම සාධාරණ ඉෂ්ට වෙනවා. ඒ නිසා රජය වෛද්‍යාලික සංගම විදිහට අපේ පූර්ණ සහයෝගය දෙන ලෑස්ති 2006 දී අපි ජාතික වැටුප් ප්‍රතිපත්තිය හදන්න දායක වුණා වගේම රටට ගැලපෙන ජාතික දීමනා ප්‍රතිපත්තියක් සකස් කරන්න
ජාතික වැටුප් කොමිෂන් සභාව ඇතුළු පාර්ශවවලට සම්පූර්ණ සහයෝගය දෙන්න අපි ලෑස්ති. අපි පහුගිය සතියේ ජාතික වැටුප් කොමිෂන් හම්බුණා. එතෙන්දී ඒ අය සම්පූර්ණ එකඟතාවය පළ කළා රජ වෛද්‍යාලින් සංගමේ ඉල්ලීමට. ඒ අය අපිත් සමග 100% එකඟ වුණා මේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට සමගාමීව දීමනා ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි කියන කාරණේ. ඒ අය පොරොන්දු වුණා ඉදිරි සති කිහිපය තුළද මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන පාර්ශවකරුවන්ගේ රැස්වීම කැඳවලා අවශ්‍ය සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. ඒ නිසා බලාපොරොත්තු වෙනවා එතෙන්දී දීමනා සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ අදාළ ප්‍රතිපත්ති උදව් වේ. මේ සියලුම සහයෝගයන් මැද වුණත් රජ වෛද්‍යාලික සංගමේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව තීරණය කළා තියෙනවා හිට අපේ සම්පූර්ණ සහයෝගය මේ සම්බන්ධව දුන්නත් මහා ජනතාවට විශේෂයෙන් රෝගී ජනතාවට වැඩ වර්ජනයක් තුලින් වෙන්න පුළුවන් අපහසුතාවය සැලකිලි අරගෙන කෙටදලිය තුල මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත නොවෙන්න. නමුත් අපේ විරෝධතාවය ඒ විදිහටම තියෙනවා. අපේ විරෝධය අපි මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් පවතින තත්ත්වෙ ඉදිරියට යන්නේ කොහොමද කියන එක තමයි අපිට තීරණයක් ගන්න සිද්ධ වෙන්නේ. අද හවසරුවේ අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට ගරු අග්‍රාමාත්‍යතුමා මේ වෙනකොට සාකච්ඡාවක් දීලා තිනවා විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුවට. අපි ඉන්නේ සහභාගී වෙනවා විධායක නිලධාරීන් කමිටුව විදිහට. අඩුම ගානේ අගමැතිතුමාගේ අද සාකච්ඡා විදිහට ප්‍රතිඵලයක් නැත්තම් බලධාරීන් දිගින් දිගටම මරණින්ද ඉන්න උත්සාහ කරනවා නම් රජවන්දාරින් සංගමයේ විතරක් අනාගතයේ විශේෂම ඉදිරි සති දෙක තුන ඇතුළත මේ විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව ගන්න මේ සටන් ක්‍රියාමාර්ගයක් එක්ක ඊට සමගාමීව දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වෙනවා. ඒක වළක්වා ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ බලධාරීන් අතේ ජනාධිපතිතුමා අගමැතිතුමා අතුළු මේ පිරිස අතරේ. ඒ නිසා බලාපොරොත්තු වෙනවා සාකච්ඡා තුලින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න උපරිම උත්සාහ ගන්න. එහෙම නැති වුණොත් අකමැත්තෙන් උනත් අපිට අනාගතය තුළ ඉදිරි සති කිහිපය තුළ මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න සිද්ධ වෙනවා.